ඇන්න කවදායි වතුරයට උඩට ගත්තේ. දිත්තේ අල්ලගෙන ගිහිල්ලා අමාරුවෙන් උඩට ආවේ. එහෙම නැහැ. තක්කව සරහා යනවාද? ඕන වෙලාවක ෆයර් වෙලා ඉන්න. අනුමි කියන නමට අමතරවද මිස් බ්‍රේක් ඩාන්ස් කියලා කියන්නේ? ටැලන්ට් එක තමයි ඒක වෙන කාටවත් හම් වෙන්නේ මට විතරයි. කෝට් එකට වැඳලා යන එක වෙනම කතාවක්. ටිකටම වඳිනවා කියන එක වෙනම කතාවක්. යුත්තකට සෙට් වෙන යූත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන අපි අද ඇවිල්ලා ඉන්නේ ටිකක් විශේෂ තැනකට. අපි ඇවිල්ලා ඉන්නේ ඩයලොග් ආසියාටක් ගෲප් එකේ නෙට්බෝල් ටීම් එකත් එක්ක කතා කරන්න. අපි නෙට්බෝල් ටීම් එක ගැන කතා කරනකොට මර්කන්ටයිල් බී ඩිවිෂන් චැම්පියන්ෂිප් එක අරගෙන තියෙන ඩයලොග් ආසියාටක් ගෲප් එකේ නෙට්බෝල් ටීම් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම යූත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකක් එකතු කරගන්න ඔයාලගේ කම්පැනි එකේ ස්පෝර්ට්ස් ටීම් එක, ඔයාලගේ ගෙට් ටුගෙදර්ස් එක අනිවාර්යෙන් අපිට කතා කරන්න. අපි ඔයාලත් එක්ක එකතු වෙලා කතා කරන්න එනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මං කිව්වා වගේම ඩයලොග් ආසියාටක් ගෲප් එකේ නෙට්බෝල් ටීම් එකත් කතා කරන්න. අපි ගිහිල්ලා බලමු ඔයාලත් එක්ක අපි කොයි විදිහටද කාලය ගත කරන්නේ යූත් ප්ලස් එකෙන් කියලා. ද පොපුලරිටි විත් යූත් ප්ලස්. අද අපිත් එක්ක ඉන්නේ ඩයලොග් ආසියාටක් ගෲප් එකේ නෙට්බෝල් ටීම් එක. මාත් එක්ක ඉන්නවා ප්ලේයර්ස්ලා දෙන්නෙක්. අපි කතා කරලා බලමු. නම කිව්? පියුම මහේෂික. හරි. ඔයාගේ නම මොකද? ශිරුක් දිසනවිල. හරි. මේ මට කියන්නකෝ ඔයා ප්ලේ කරන්න මොකද්ද පොෂන් එක ප්ලේ කරන්නේ? WAWD. හරි. මට කියන්නකෝ දැන් මේක ඔෆිස් එකේ ඇවිල්ලා ටීම් එකක් එක්ක එකතු වෙලා ප්ලේ කරනවා. මොකද හිතෙන්නේ මේ ගැන? සතුටුයි. ඒ වගේම ගොඩක් හොඳ ඔපෂනරි එකක්. යාළුවත් එක්ක ප්ලේ කරන එක ඇත්තටම සතුටුයි. හරි. දැන් සාමාන්‍ය මේ දැන් ඕගොල්ලෝ එක එක ඩිවිෂන් වලනේ කාට එක්ක රණ්ඩු වෙලා නැද්ද ප්ලේ කරන වෙලාවට? ඩිවිෂන් වල ප්‍රශ්න අරගෙන? නෑ, ඒව රණ්ඩු වෙලා නෑ. ටීම් එක ඇතුලේ රණ්ඩු වෙලා නෑ. සමහරුන්ට hina යනවා. එතකොට දැන් ඔයා රණ්ඩු වෙලාද කට්ටියත්? තරහා යන වෙලාවට රණ්ඩු වෙනවා. හරිකෝ, මාත් එක්ක තරහ නෑනේ, පොඩ්ඩක් ළඟට එන්න ඇතුලේ යන්න. හරි. මට කියන්නේ මේ සාමාන්‍යයෙන් කේන්ති යන්න හේතුවක් තියෙනවද නැත්නම් ඕන වෙලාවක කේන්ති අරගන්නවද? ඕන වෙලාවක ෆයර් වෙලා ඉන්න. ඉතින් කියන්නේ මේ ඒකනේ යන් මොකක්ද ඒකට කියන්නේ? මේ නිකන් අර ඔයාගේ මොකක් හරි රෝල් මොඩල් එකක්ද නැත්නම් ඔයා ෆලෝ කරන එකක්ද නැත්නම් ඒක කට්ටිය බය කරන එකක්ද? එහෙම නැහැ. තක්කලා තරහ යනවා ඉතින්. හරි. දැන් මේ ඔයා මේ පියුමිය බය කරලා තියෙනවද? පියුමි මෙතනින් ගියා ඒ ටික කියනකොට ඒක මම පියුමි මෙතනට. හරි. මට කියන්නේ මේ ඔයා නෙට්බෝල් වලට අමතරව ප්ලේ කරන්න කැමති ගේම් එකක්? ජිම්නාස්ටික්, වොලිබෝල්. හරි. ඉස්කෝලේ කාලේ නෙට්බෝල්, වොලිබෝල්, ජිම්නාස්ටික් කරලා තිනා? ඔව්. කොයිද ඉස්කෝලේ? මුලින්ම විද්‍යාකර බාලිකා විද්‍යාලේ, එඩ්වන්ස්සේ මහින්දරාජපක්ෂ කොලේජ්. හරි. අපිට කියමු ඔයාගේ ඉස්කෝලේ කොහෙද? නිගම සෞත් ඉන්ටර්නැෂනල් ස්කූල්. හරි. ඉස්කෝලේ කාලේ නෙට්බෝල් ප්ලේ කරලා තිනා? පොඩි කාලේ නම් සෙලං කරනවා. හරි. ඒ කියන්නේ හොඳ අත්දැකීම් තියෙනවා. දැන් මොකද කියන්නේ ඉස්කෝලේ කාලේ ගේම් එකත් එක්ක මේගොල්ලොත් එක්ක ප්ලේ කරන එක මොකද තත්ත්වේ? ඉස්කෝලේ කාලේට වැඩිය මේගොල්ලෝ එක්ක ටිකක් ටෆ් සෙල්ලම් කරාට. හා. ඒ හින්දම කේන්ති යනවා. ඔව්, කේන්ති යනවා. දැන් මට කොහේ වෙලා හරි වෙනුනා අන්නන ඔය කේන්තිය ගැන මහලා. හැබැයි ඒ ඔක්කොමත් එක්ක ටිකක් කම්මැලිලු. ඇත්තද කතාව? හරියටම කියලා තියෙනවා කවුරුන් කිව්වේ කියන. හැබැයි ගේම් එකේදී ඔන්නේ යාලු. එහෙමද? පල්ලෙහාට එන්නේ යාලුවා. උඩම තමයි ඉන්නේ, පල්ලෙහාට පයින්නේම නැහැ. ඒකත් හොඳයි ඇත්තටම. ලයිෆ් එකේ සාමාන්‍යයෙන් ලෙවල් අප් වෙලා ඉන්නේ කොහොමදයි? මොකද හේතුව ඒකට ගේම් එකේ 100% ගේම් එකට සපෝට් එක දෙනවා කියලා කියනවා. මේ ඔන්නේ කියන්නේ ඒ ගොඩක් කියලා ගේම් එකට ගියාට පස්සේ ඒකද තරහ යන්නේ වැඩිපුර? ගේම් එක ඇතුලේ ගේම් එක නම් ගේම් එක. එහෙමද? ඔව්, ගේම් එක නම් ගේම් එක. මොන හරි ඉතින් කියන්නේ තරහ යනවා ඒක ඇතුලේත්. ගහන්න බෑ, ඒක වෙනම කතාවක්. පුළුවන් නම් ගහනවා ඒක ඇතුලේ. ඇත්තද කියන්නේ මේ සාමාන්‍යයෙන් තරහ ගියාම දැන් මන් දන්නවා PUBG උනත් ඉන්නෑන් ළඟට බලන්න අනිත් පැත්ත හැරලා ඉන්නේ. හේතුව ඔට කේන්ති ගියාම ටිකක් මූණ බලන්නත් අමාරුයිලු ඇත්තට. ඔව්, කේන්ති ගියාම මූණ බලන්නම් බෑම. ගේම් එකකට මේ යන්න ඕන කට්ටිය කෙනෙද ලස්සනම මූණ තියෙන කේන්ති ගියාම මෙයාටලු. හරි. පිවි මට කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් කෝචින් ඇඩ්වයිස් හම්බෙන්නේ කාගෙන්ද? සශිනී අක්කගෙන්, කෝෂල අක්කගෙන්. ඊට අමතර මොබයිල් ෆෝන් එකෙන් කවුරු හරි ඇඩ්වයිස් දෙනවද ප්‍රැක්ටිස් කරන වෙලාවට? කවුද මෙයාට මේ ඇඩ්වයිස් දෙන්නේ? ඉන්න අයගේ යාළුවෙක්. යාළුවා සමග ගොඩක් ඇඩ්වයිස් දෙන්න යනවා. ෆෙඩරේෂන් එකේ කවුරු හරිද? හරි. අපිට කියන්න පුළුවන් කවුද, මොකද වෙන්නේ, කවුද මේ ඇඩ්වයිස් දෙන්නේ? හොඳයි. ඉතින් කෝච්ට අමතරව තව කවුරු ඇඩ්වයිස් දෙනවා කියන්නේ? මගේ හොඳම යාළුවා කටාරින්නේ නම ෆස්ලි යදෝයි. හොඳම යාළුවෙක්ලු. යාළුවෙක් සෑහෙන උදව් කරනවා නෙට්බෝල් වලට. අපි කියමු හරි. කමන්න, ඇයි ඔයා හිනාවෙන්? ඔයා දන්නවා යාළුව ගැන? ඔව් නෑ, මාත් එක තමයි හරියක් මින්නේ. අපි දැන ගෙදර යන එකට එක ගෙවල් එක ළඟ. ඉතින් මන් දන්නවා යාළුවත් එක්ක කතා කරන්න.
පොඩ්ඩක් අහන්නක දැන් නෙට් බෝල් ප්ලේ කරනකොට තමයි සාමාන්‍යයෙන් කෝට් එක වටේම යන්නේ. මම මේ ෆස්ට් ටයිම් මයික් එකක් තියන් එහෙම යන්නේ මෙච්චර ළඟට එන්න උඩ අපි කතා කරමු. හරි. මට කියන්න මේ දැන් හොඳම යාළුවනේ ගෙදර යන්නෙත් එකටනේ. අපි මෙතනට නෝ. හරි. සාමාන්‍යයෙන් ගෙදර යන්නෙත් එකටනේ. දැන් ওই දෙන්න තමයි දන්නේ ওই දෙන්න දන්න හොඳටම. මොනවද මතක හිටින දේවල් සාමාන්‍යයෙන් ගෙදර යනකොට වෙච්ච දේවල්. හරි. මෙයා දන්නවා එකක් කියමු. මෙයාට හොඳට කන්න පුළුවන්. කොච්චර කෑවත් එක මදි වෙන්නේ නැහැ. කාලනි පැත්තට බඩගිනි කියලා කියනවා කියන්නේ කොච්චර මට කන්න තියෙන කෑම එක තේ අරන් කනව හොඳට ඉතින් කන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් තියෙනවා කණේව කොහෙද යන්නේ? ඒක මට ඇත්තටම හිතාගන්න කොහෙද යනවද දන්නේ නැහැ. කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ මට. මේ ඇත්තටම අර දැන් අර net ball වල තියෙනවානේ පොඩි රවුමක් ඇඳලා ඕක ඇතුලේ ඉන්න ඕනේ ටික වෙලාවක්. එහෙම ඉඳලා පුරුදු වෙලා නැති පොඩ මේට. හරි මට කියන්න ඔයා සාමාන්‍යයෙන් රටකට යනවා නම් පදිංචියට තෝරගන්නේ මොකද රට? ස්විට්සර්ලන්ඩ්. හේතු? ඒකේ අතරම කියන්නේ එන්වයරන්මන්ට් එකට මම ආරස කියන්නේ නේචර් එකට වගේ එංග තමයි ගොඩක්. ඔයා කැමති කොයිද රට? ඕස්ට්‍රේලියා. ඇයි අර යාළුවා ඉන්න රටට යන්න බලවෘත නැද්ද? නෑ ඕස්ට්‍රේලියාව හොඳයි. සීදලයි පැත්ත. එන්ස්. මාතක ඉන්නවා netball team එකේ තව team member කෙනෙක්. අපි කතා කරලා බලමු. තම මොකද? ප්‍රමීෂා. බයලාදින් අනේ මුකුත් කවුරුත් වාගෙන මුකුත්ම කියලා නැහැ. බය වෙන්න එපා අපි කතා කරගෙන යන්න. රුමේෂ් මට කියන්නේ කොහෙද ඉන්නේ ඔයා? රත්මලානේ ඉන්නේ. හරි. දැන් මෙහෙමයි. අනිත් ඔක්කොම කතා කරන්න කලින් මෙහෙමයි. part time job එකක් කරනවද? නෑ. මාරි බිස්කට් වල හිල් වේදනා වගේ එකක්. මම මැලිබන්නක ළඟ ඉන්නේ. හරි මේ ගෙවල් එහෙම හින්දද කට්ටිය එහෙම කතාවක් හැදලා තියෙ. හරි. කොහෙද ඉස්කෝලේ? සෙන් ලෝරන්සස් කන්වෙන්ට්. හරි මට කියන්න ඔයා ප්ලේ කරන පොෂන් එක මොකද්ද? GDGK ප්ලේ කරන්න. මොකද හිතන්නේ ටීම් එක ගැන? ටීම් එක නම් හොඳයි ගොඩක් සපෝටිව් සීනියර්ස්ලාගෙන් එහෙම ලොකු සපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ ටීම් එක ස්ටාර්ට් කරන කාලේ ඉඳන් ප්ලේ කරනවද නැත්නම් කම්පැනි එකට ජොයින් වුනේ කොයි කාලෙද අපි විස්තර කියමු? කම්පැනි එකට ජොයින් වුනේ 4 ඉයර්ස් විතර වෙනා මේ අවුරුද්දේ ඒප්‍රිල් වලට. මං මැචස් දෙකකට තමයි ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඉඳන් තමයි මං ප්ලේ කරන්න ජොයින් වුනේ ටීම් එකට. හරි. ස්කෝලේ ස්පෝර්ට්ස් කරන එකයි කම්පැනි එකක් ඇතුලේ ස්පෝර්ට්ස් කරන එකයි මොන වගේද ෆීල් වෙන්නේ? ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. මොකද ස්කෝල යන කාලේ අපිට රෙස්පොන්සිබිලිටීස් අතින් ගත්තොත් මේ තරම් තිබෙන්නේ නැහැ. එතකොට දැන් හැමදේම බැලන්ස් කරගෙන යන්න වෙනවා. ජොබ් එකයි, ගෙදර දේවලුයි, අනිත් දේවල් ස්ටඩීස් හැම දෙයක්ම බැලන්ස් කරන් යන්න වෙනවා. බට් ස්කෝලේදී අපිට ඒ දේවල් ටයිම් ටේබල් එකක් විදිහට, ඒ කියන්නේ උදේ නම් ප්‍රැක්ටිසස් හැමෝම එතන උදේට හැමෝම එතනට එනවා. ඊට පස්සේ අපිට ස්ටඩීස් වෙනම, ආයි ක්ලාසස් වෙනම, ආයි ප්‍රැක්ටිසස් වෙන, ඒ දේවල් පිළිවෙලට තිබ්බා. සෝ අර එතන ඩිෆරෙන්ස් එක තියෙනවා. සාමාන්‍යයෙන් කොහේ රටකට යන්න හම් වෙනවා නම් යන්න කැමතිම රට මොකද්ද? නෝර්වේ, ස්විට්සර්ලන්ඩ්. නෝර්වේ, ස්විට්සර්ලන්ඩ්. විශේෂ හේතුවක් තියෙනවද? නැහැ. ඒ අර මිනිස්සු සතුටින් ඉන්නවා කියලා. අර මේ සතුරු දර්ශකයේ උඩම තිබිච්චින්ද? එහෙනම්. ඔව්. කියන්නේ සතුට ගැනද වැඩිපුර හිතන්නේ? ඒ කියන්නේ විශ් එකක් කරොත් අනිවාර්යෙන් ලස්සන විශ් එකක් ඇති. ලයිෆ් ටයිම් ඔයාටත් එක විශ් එකක් අමතන. මොකද විශ් කරන්නේ? පීස්. තම්. නයිස්. ලස්සන ප්‍රාර්ථනාවක් මෙහෙම එකක් කියනවා මට ප්‍රශ්නයක්. ඔයා සාමාන්‍යයෙන් කොහේ හරි යනවා නම්, ඒ කියන්නේ මං අහන්නේ ලෙෂර් එකකට යනවා නම්, කොයි වගේ තැන්වලද කැමති? ගස් තියෙන ඒ වගේ තැන් වලට කැමති. වතුර තියෙන තැන් වලට කැමති නැද්ද? මම දන්නා ප්‍රශ්නේ. මේ මගේ වතුර තියෙන තැන් වලට ආස නැද්ද? කැමති. සාමාන්‍යයෙන් මේ වතුරට උඩ ඉඳලා පැනලා තියෙනවද කවදා හරි? ඔව්. එහෙනම් පැනපු මතකයක් කියන්න බලන්න. අපි ටීම් එකේම තමයි අර උඩ ඉඳ පැන්න I think පැන්න. පැන්න කවුද ආයි වතුර යටින් උඩට ගත්තේ? දිත්‍ය අල්ලගෙන ගිහිල්ලා තමයි අමාරුවෙන් උඩට ආවේ. සමහරවිට ඒ කියන්නේ පීනන්න බැරිද? පැන්නේ නිකන් ආසාවටද? මොකද ඒ කතාව? පීනන්න බෑ. මං ඇහුවමයි පීනන්න බැරි ළමයි කෙච්චර උඩින් නම් වතුරට වයින්නවා. ඒක try කරලා බලුවද? ඒක අර එතන එච්චර ලොකු deep එකක් නැහැ. ඉතින් අර මේකෙන් ඇවිල්ලා අපි ඉතින් fun එකට එතන අපි එතන warm down කරා පොඩ්ඩක්. අපි එතන fun එක ගන්න ගා හිටී. ඉතින් මාත් ආවා. ඉතින් පොඩ හිරුණා. එදයින් පස්සේ දර වතුරට බය වෙලා නාන්න නැතුව ඉන්නවා කියන්නේ එහෙමද? නෑ මේකක් නෑ. නෑ නෑ ඒක බොරු. එහෙම කතාවක් කවුරුත් කියලා නෑ නානවා. මට කියන්න සාමාන්‍යයෙන් netball වලට අමතර මොනවද ස්පෝර්ට්ස් කැමති?
ඇත්ලටික්ස් වලට කැමති, ජැව්ලින් රනින් ඉවෙන්ට්ස් වලට කැමති. යුතකට සටන යුත් ප්ලස් ප්‍රෝග්‍රම් එකත් එක්ක අද එකතු වෙලා ඉන්නේ ඩයලොග් ආසියාට ගෲප් නෙට්බෝල් ටීම් එකේ. ඉතින් අපි කතා කරා කිප දිනක් එක්ක, තව කතා කරන දේවල් ගොඩක් තියෙනවා, බෙදා හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට කලින් යනවා බ්‍රේක් එකකට මේ යුත් ප්ලස්. කොහෙද ආරාධනා ලැබිලා තියෙන්නේ? කොහෙද අවුරුදු කුමරි තරඟ වලට මොනවට හරි ආරාධනා ලැබිලා තියෙනවා? අර එක්කෙනෙක් ඩයිව් කරලා ගොඩාක් හොඳට ස්විම් කරලා තියෙනවා. ඔයත් එහෙම ඩයිව් කරන එකනේ? පොඩ්ඩක්වත් මට පේනන්න බෑ. හොඳ ඇක්ෂන් එකක් දාලා පෙන්නන එක පූල් එකේදී මට හදරේ කියන්න බෑ. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Paparay TV. On the Paparay TV and the Paparay TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. යුත් එකට සෙට් වෙන්න ඔයාලත් කැමතිද? යුත් ප්ලස්. The Paparay TV. The Paparay TV HD. Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ. ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. The Paparay TV. The Paparay TV HD. Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද Paparay TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Paparay TV. The Paparay TV HD. Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ. ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. අපිට ඉන්නේ ඩයලොග් ආසියාට ගෲප් එකේ නෙට්බෝල් ටීම් එක. තමලින් ටීම් එකේ කට්ටියත් එක්ක ගිහිල්ලා තියෙන මතක හිටනම තැන කොහෙද? අතනම එහෙම කොහෙවත් ගිහිල්ලා නැහැ ටීම් එකත් එක්ක. මැචස් වලට ප්‍රැක්ටිස් යනවා, ග්‍රවුන්ඩ් එකට යනවා. ඒක තමයි එහෙම. කොහෙවත් ගිහිල්ලා නැහැ දැනට. නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්ලෑන් කරලා ගෙට් ටුගෙදර් එකක් හරි අවුට් එකක් හරි යන්න කට්ටියට? එහෙම එකක් යන්න හිතාගෙන ඉන්නවා. මේ පාර බලනවා යන්න. එහෙම යනවනේ යන්න කැමතිම තැන කොහෙද? එහෙම ස්පෙෂල් තැනක් ඇත්තටම හැබැයි හොඳ, ඒ කියන්නේ ලයික් වෝට ඉවෙන්ට්ස් වගේ තියෙන තැනක් හොඳයි. මොකද අපි ගොඩක් අහින්න හොඳට වෝට ඉවෙන්ට්ස් දන්නවා මෙතන. මෙයත් ස්පෙෂලි එහෙම කියන්නේ. ඒ විස්තරේ කියන්න බලන්න. මොකක්ද ඒ කතා? හොඳට ස්විම් කරන්න අහලා බලන්න මන්ට කොහොමද ස්විම් කරන්නේ කියලා. අර එක්කෙනෙක් ඩයිව් කරලා ගොඩාක් හොඳට ස්විම් කරලා තියෙනවා. ඔයත් එහෙම ඩයිව් කරන එකනේ? නෑ මට ඇත්තටම පීනන්න බෑ. පොඩ්ඩක්වත් මට පීනන්න බෑ. ඔය දිගිල්ල මොකදුනේ අපිට කියන්න බලන්න ඉස්සරේ. මං හිතන්නේ මෙයාගෙන් මේක ඇහුවොත් හොඳයි. දැන් ඔයා අනිවාර්යෙන් කියන්න ඕනක මෙයක් කියන්නේ නැහැ. මොකද්ද ඉස්සරේ? නෑ අතන මෙයාට ස්විම් කරන්න බෑ පොඩ්ඩක්. හොඳ ඇක්ෂන් එකක් දාලා පෙන්නන එක පූල් එකේදී මම හදරේ කියන්න බෑ. සාමාන්‍යයෙන් ඔගලන්ට දැන් ට්‍රේනින් සෙෂන්ස් කොහොමද යන්නේ? සාමාන්‍යයෙන් ආෆ්ටර් ඔෆිස් ද නැත්නම් වීකෙන්ඩ්ස් ද කොහොමද යන්නේ ට්‍රේනින් සෙෂන්? ආෆ්ටර් ඔෆිස් තමයි ගොඩක් වෙලාවට සමහර ෂිෆ්ට් එකේ ටයිම් එකෙත් අපි රිමූව් කරලා ප්‍රැක්ටිස් කරනවා. ටෝර්නමන්ට් ලඟ වෙනකොට මෙතන ඉන්න සෙට් එකෙන්, ටීම් එකේ සෙට් එකෙන් වැඩිපුරම කේන්ති කින් තින කාත් එක්ක? වැඩිපුරම කේන්ති කියලා දෙන කෝෂියක් අත එක්ක තමයි. හරිනේ හරිනේ. ඉතින් මොකද කරන්නේ? මෙයාට බයිනවද එයා? පොදුවේ හැමෝටම බයින කෝෂලක්ක. ඒ වුණාට හැමෝටම හරි ආදරෙයි යා. ඒත් හැමෝටම බයින. මොකද ඉතින් මේ හොඳම දැන් ওই දෙනත් ටීම් එකේ හොඳම යාළුවෝ දෙන්න. ඔව් එහෙනම් කියන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් කෝච් ගේම් වැඩිපුරම කවුද පනිෂ් වෙන්නේ, බැනුම් අහන්නේ කවුද? පොදුවේ හැමෝම එහෙම බැනුම් අහනවා. ගොඩක් වෙලාවට වැරද්දක් කරපු ගමන් පොදුවේ හැමෝම උනාට ඔයාට එක්කෙනෙක්ගේ නමක් ඔළුවේ තියෙනවා. ඒ කවුද? මම. හරි. මං හිතුවා මට ඒක හිතුණා නිකන් ඔයාගේ තිබෙන ෆීඩ්බැක් එකෙන් මම වෙන්නේ නැති කියලා. මොකද හිතෙන්නේ මේ දැන් ඇත්තටම ලොකු කම්පැනි එකක්, ගොඩක් ස්ටෆ් වර්ක් ෂෙඩියුල් එකක් තියෙන්නේ. මේකත් එක්ක ලයිෆ් එකේ නෙට්බෝල් ප්ලේ කරනවා කියන එක සාමාන්‍යයෙන් අපි හිතනවානේ. දැන් සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් එකක් කරනකොට, ආර්ට් එකක් කරනකොට තියෙන ස්ට්‍රෙස් එක යනවා. මේ දේවල් එක්ක මොකද හිතෙන්නේ මේ දෙක කරගෙන යන එක ගැන?
හත්තරම ඩයිලොගේ ජොයිට්වෙන්න මේන් අයිඩියක ජොබ් එකත් එක්කම නෙට් බෝල් තියෙන හින්දාද පොඩිකාල තම්මාසහින්ද එක මේක කැඩිනිව කරන්න පුළුවන් කියලා ඒ වගේම ටීමගේ සපෝට් එක හම්බලා එක් කරගෙන යන්න පුළුවන්. ඇත්තටම ලයිෆ්ගේ ෆේවරිට් මතින් නෙට් බෝල් ගහනක තමා එන්න මේක ජොයින්ල මේක එහෙම කරගෙන යනවා. හරි මට කියන්නකෝ මේ අම්ම තාතගෙන මොකද හිතෙන්නේ? ඇත්තටම මාරම සපෝට් එකක් දෙනවා. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේවට ඊට පස්සේ ජොබ් එකට පස්සේ ඒ දේවල් රෑවල එනකොට ඒකගෙන යන්නත් වෙනවා. විශේෂයෙන් මල්ලි අම්මයි තාත්තට අමතර මල්ලි රෑ වුණාම යා තමයි ගොඩක් වෙලාට එන්න එක්කගෙන යන්න. ගොඩක් ආදරේ ඒගොල්ලයි සපෝට් එක නිසා තමයි මම මෙතන ඉන්නේ. වාට හම් වෙනවා හේමල් රණසිංහයි රවින් කනිෂ්කයි ටෙලි එකක රඟපාන්න මේන් කැරක්ටර් එකක් විදිහට. කාවද තෝරගන්නේ දෙන්නගේ? one and only answer හේමල් රණසිංහ ලා. අහා හරි අපි විශ් කරමු හේම chance එකක් හම් වෙන්නේ කියලා. ඔයාට දෙනවා ඔයාට රඟපාන්න හම් වෙනවා. හරි ඒ දෙන්නම කියමුකෝ හේමල් රවින් ඔයා කවුද තෝරගන්නේ? හේමල්. ওই දිනට එක ෆිල්ම් එකක් කවදාවත් හම් වෙන්නේ නැහැ. මොකද ඒක ලොකු අවුලක් කරනවා. ඔය දෙන්නම කැමැතිකම කැරක්ටර් එකට. හරි මට කියන්න ලංකාවේ ප්ලේයර්ස් ලගින් ඔයා ස්පෝර්ට්ස් එක අදාල නැහැ මට. ඔයා කැමති ප්ලේයර් කෙනෙක් මේ ස්පෝර්ට් එකේ මම මේ ප්ලේයරට කැමතියි කියලා එහෙම ප්ලේයර් කෙනෙක් ඉන්නවා? ලංකාවේ ගත්තොත් ඇත්තටම ක්‍රිකට් වලින් සංගාකාර තමා කැමති. එයා තා සමහරවිට net ball වල ඔයා දැන් පොඩි කාලේ ඉඳන් net ball play කරනවානේ. net ball වලින් ඔයා කැමති ප්ලේයර් කෙනෙක් ලංකාවේ හරි ලෝකේ හරි ඉන්නවද? කවුද? ලංකාවේ තමා tallest me player ape mokada body kala indama mata asawath thiba echchara use yanne haba echchara use giye na den hituna kamanna honda echchara use giye nathi kiyala den ara e asawa nisa dara over flying ne oh ehttarama echchara use nane mama ekena eya tarang use nane haba mage height ekata ge ma hituna mata thawa jump karanna pulan kohomari thawa wedi pul jump ekak danna ona e taramata wage jump ekak yan tama mama kemathi de eka thamai team ekak dege meya inne uda court ekek nemei kiyala oha kemathi player ekawada net ball sali කැමති අපේ ශ්‍රී ලංකන් ටීම් එකේ කැප්ටන්ට යන්තම කිය. මතකිනා නෙට්බෝල් ටීම් එකේ තව ප්ලේයර්ස්ලා දෙනෙක් අපි කතා කරලා බලමු විස්තර මොනවද කියලා. නම කිමු? දිනුකි. හරි. ඔයාගේ නම මොකක්ද? හිමාංෂා. හිමාංෂා. දිනුකි. හරි. ඔය දෙනා හොඳම යාළුවද? ශ්‍රී ලංකන් ආරුවස්ස යාළුවෝ. හරි. මට කියන්නකෝ මේ කොහෙද ගෙවල්? ගනේ මොලේවා. ඔයාගේ වා කොහෙද? මාළඹේ. මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් ටීම් එකේ කට්ටිය ගැන මොකද හිතෙන්නේ? ටීම් එක ගැන මොකද හිතෙනවා? ටීම් එක හොඳයි එකමුතුයි යන හැම එකම දිනනවා ඉතින්. අර ටීම් එක හොඳයි එකමුතුයි කියන එක ටීම් කැප්ටන් කිව්වද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අහන හැම තැනම ටීම් එක හොඳයි එකමුතුයි කියලා කියන්න කියලා කිව්වද කැප්ටන්? නෑ එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නෑ අපි කොහොමද එකමුතුයි. හරි මට කියන්නේ මේ ඕගලන්ටත් තියෙනවද මේ එක්ස්පීරියන්ස් එක? අර එක වාහනේ 8 දිනක් යන එක්ස්පීරියන්ස් එකට ඔගලොත් අහුවෙලා තියෙනවද? ඔව්. يعني මොකක්ද දැනෙන්නේ මේ වෙලාවට? මට ගොඩක් වෙලාවට පැසෙන්ජර් සීට් එක තමයි හම්බෙන්නේ. එතකොට ඉතින් මට අවුලක් නැහැ. පිටිපස්සෙ කට්ටිය තමයි. අගෙන යා බේරලා ඔයා එහෙම පැසෙන්ජර් සීට් එකට අහුවෙන එක නැත්තම් රියර් පැසෙන්ජර් සීට් එකටද? පැක්කලා යන්නේ. පැක්කලා යන සීට්. දැන් මේ සාමාන්‍යයෙන් කේන්තියක් නැද්ද මේ ප්‍රැක්ටිස් කරන්නත් ඕන කම්පැනි එකට ප්ලේ කරන්නත් ඕන මේ හිර වෙලා යන්නත් ඕනේ හිතෙන්නේ නැද්ද? නෑ හිර වෙලා යන වෙලාවට නම් හිතෙන්නේ නැහැ. සර පස්සේ හිතෙනවා එහෙමද? නෑ ප්‍රැක්ටිස් කරන්නයි අර වර්ක් කරන්නයි ඒ වෙලාවට පොඩ්ඩක් සමහර වෙලාවල් තියෙනවා එහෙම ඒක සතුටින් ප්ලේ කරනවා ප්ලේ කරනකොට. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම මේ දැන් අපිට වැඩ තියෙනවානේ කම්පැනි එකේ වැඩ තියෙනවා රූල්ස් තියෙනවා ඩියු ඩේට්ස් තියෙනවා ඩෙඩ්ලයින්ස් තියෙනවා ඒ හැම දෙයක් එක්කම වැඩ කරගෙන යනකොට ප්‍රෙෂර් එකක් වගේ ඇවිල්ලා නැද්ද මේ ප්ලේ කරන එකයි වැඩ කරන එකයි පර්සනල් ලයිෆ් එකයි මේ හැමදේම බැලන්ස් කරනකොට ප්‍රෙෂර් එකක් ඇවිල්ලා නැද්ද? පර්සනලි ඔෆිස් එකේ වැඩ නම් එහෙම ප්‍රෙෂර් එකක් වෙලා නැහැ. මගේ කොමත් හෙඩ් ඉන්නේ කැප්ටන් මයි. එතකොට ටික ෆ්ලෙක්සිබල් අපිට. ගෙදර එවනම් එහෙමත් අවුල නැහැ. පොඩ රෑවලා ගෙදර යන එක තමයි. එහෙම රැවෙලා ගෙදර ගියාම කෙනෙක් දිගටම net ball ගහම ඉන්න ඉස්කෝලේ යන කාලෙත් රැවෙලා ගෙදර ආවේ දැනුත් එහෙම නිකන් බයිනවත්. ඔව් ඒක එහෙම අහලා තියෙනවා ඇහිලා තියෙනවා. ඒ කියන්නේ මේ ගෙදරින් කියලා නැත දැන් ඇති ළමයෝ සෙල්ලම් කරා මේක ඉස්කෝලේදීත් සෙල්ලම් කරනවා ඔෆිස් එකෙත් සෙල්ලම් කරනවා එහෙම කියලා නැද කවුරු? එහෙම කියන්නේ ඒගොල්ලෝ සපෝට් කරනවා ප්ලේ කරනකොට. ලකි ෆැමිලි. හරිද? හරි මට කියන්න මේ වැඩිපුරම කන්න කැමති මොනවද? එහෙම ස්පෙસિෆික් කෑමක් නෑ හැම එකම කනවා. ආස නැති ඒවා තියෙනවා.
ආස නැති එකක් කියනවා මං වැඩි අර ප්ලම්ස් එහෙම දාලා තිනවට කැමති නෑ කේක්ස් ඒවල එහෙම මොකද කිව්වේ ඉමල්ෂා රක අන්න මොන හරි ගෙනත් දෙනවා නම් කවුරු හරි ප්ලම්ස් දාපො මුකුත්ම ගේන්න බෑ කැමති නෑ ප්ලම්ස් දාපුවට බොන්න කැමති මොනවද වැඩිපුර කොෆි රිලේටඩ් දේවල් ජීවනි වලට ජීවනි මම ගොඩක් බිව්වා දැන් නවත්තලා තියෙන්නේ මේ මොකද මේ ජීවනිත් එක්ක ආත්මීය බැඳීමක් තිබුණ හේතුව මොකද්ද දන්නේ නැද ඒක මං බිව්වා ඇඩික්ට් වෙලා තියුණ ජීවනි වල නෑ නෑ ඇඩික්ට් වෙලා නෑ ප්‍රැක්ටිස් එක විතරයි මම හරි ඔයා මොනවද කන්න කැමති හැමදේම කනවා ඉතින් වෙන ඕන දෙයක් කනවා ප්‍රශ්නයක් නෑ නේද ප්‍රශ්නයක් නෑ හරි මට කියන්න මේ යන්න කැමැතිම රට ඔයාට ජීවත් වෙන්න හම්බෙන චාන්ස් එකක් permanent residence හම්බෙනවා කොහෙද ආසම ඕස්ට්‍රේලියාව හරි නිව්සීලන්ත ඉස්කෝලේ මොකද ශ්‍රීමාම් හරි මොකද ඉතින් ඉස්කෝලේ කාලේ ගැන ඉස්කෝලේ කාලේ හොඳයිද එන්ජොයි කරා ස්පෝර්ට්ස් උත් කරා ඉගෙන ගන්න ඒවා කරා දෙකම කරා එහෙම යන්නේ ස්පෝර්ට්ස් උත් කරා එන්ජොයි කරා ඉගෙන ගන්න ඒවා කරාලු හරි කරලා තියෙනවා කරේ නැත්තම් මෙහෙම ඉන්න බෑ නේද මොකද දැන් ඉස්කෝලේ යාළුවෝ හම්බෙනවද මොකද වෙන්නේ ඉස්කෝලේ යාළුවෝ දැන් නම් හම්බෙන්නේ නැහැ යුනිවර්සිටි යාළුවෝ තමයි ගොඩක් දැන් හම්බෙන්නේ හරි අපිට කියමු කොහෙද යුනිවර්සිටි එක මොනවද කරේ මම කොලඹ යුනිවර්සිටි එකේ ඉන්ඩස්ට්‍රියල් සර්ට් කරේ හෙඩ් ස්පෝර්ට්ස් කරා ස්පෝර්ට්ස් කරා මොනවද කරේ යුනිවර්සිටි එකේ ස්පෝර්ට්ස් එහෙනම් කරේ බාස්කට්බෝල් ස්කෝලේ කාලේ නෙට්බෝල් ප්ලේ කරලා තියෙනවද ස්කෝලේ කාලේ බාස්කට්බෝල් උත් ප්ලේ කරා ඊට පස්සේ නෙට්බෝල් උත් කරා මම ඔයාලට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා හරිද ගොඩක් ලොකු එකක් නෙමෙයි පොඩි එකක් මං කියන එක දිගටම කියාගෙන යන්න ඕන හරිද චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ ටෝච් එක චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ චූටි ටෝච් එක තව කියාගෙන යන්න ඕන චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ චූටි ටෝච් එක හරි එහෙනම් මෙයාටත් එහෙම එකක් දෙන්නද නැත්නම් හරි නෑනේ ඔයාව විතර කළේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා හරි ගමු අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා හොඳයිනේ රාලෝ කාසියට ගෲප් එකේ නෙට්බෝල් ටීම් එකේ නෙට්බෝල් වලට විතරක් නෙමෙයි වර්ක් කරන්න විතරක් නෙමෙයි ඇත්තටම චැලෙන්ජ් වලටත් හැමෝම දක්ෂයි මාත් එක්ක ඉන්නවා නෙට්බෝල් ටීම් එකේ පොඩිම කියලා හිතන් ඉන්න පොඩිම සෙට් එක හරිද අපි එහෙම තමයි කිව්වේ මට මෙතනට ආපලා අපි පොඩි අපෙන් මුකුත් අහන්න එපා අපි හරිම අහිංසකයි කියලා තමයි කිව්වේ අපි අහිංසක තුන් දෙනෙක් ඉන්නවා නම අහගෙන යමු නම කිම්බල කුෂ්මිනි හරි මට කියන්නකෝ අප්ලයි කරන්න මොකක්ද ප්‍රශ්නේ GS හරි මොකද ඉතින් ටීම් එකේ කට්ටිය ගැන ඇත්තටම හොඳයි හිතට දරි හොඳ ඕකනේ කියන්න කිව්වේ කැප්ටන් නෑ ඒක නෙමෙයිද එහෙනම් මොකද කියන්නේ කිව්වේ කියන්න කියලා මොකුත් කිව්වේ නෑ කියන්න කියලා මොකුත් කිව්වේ නෑ හරි මට කියන්නකෝ නම ජනින්දි හරි ජනින්දි වැඩිපුරම කැමති මොනවා කරන්නද ප්ලේ කරනවට අමතරව නෙට්බෝල් වලට අමතරව යාළුවෙක් ඉන්න හරි ඊට වඩා කැමති දේවල් තියෙනවා නේ අප්‍රේල් මාසෙට ඔයා නැතුවම බැරි කෙනෙක් කියලා ආරංචියක් තියෙනවා. එහෙම ඇත්තද කතා? නෑ නෑ එහෙම එකක් නැහැ. දැන් මේ දැන් කොහෙද ආරාධනා ලැබිලා තියෙන්නේ කොහෙද අවුරුදු කුමරි තරඟ වලට මොනවට හරි ආරාධනා ලැබිලා තියෙනවද? නැහැ. එහෙම යනවා නේ මෙයා. නම් මොකද්ද වගේ? මං චමත්ක. හරි. චමත්ක කියන්නේ ඇත්තට මෙයා දැන් කොහෙද යන්න ලෑස්තිලාද මේ දවස්වල ඇවිදලා පෙන්නනවා කරකිලා පෙන්නනවා එහෙමද කට්ටියට? ඕ නිතරම වගේ නම මට සින්දු කියන්න බෑ නටන්න බෑ කියලා කියනවා. නට අපි හිතන යඩ පුළුවන් කියලා. මොනතර සින්දු කියන්න පුළුවන් නේ? ඇත්තටම සින්දු කියන්න පුළුවන් නේ? ඇත්තටම බෑ. දැන් ඔයාව මේ කට්ටිය තෝරගෙන තිනවලු හොඳට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් දක්ෂ අවුරුදු කුමාරියක් ඉදිරිය. ඇත්තද කතා? වැරදි. හරි, අපි ඒක බලමු කට්ටියත් එක්ක කතා කරනකොට මට කියන්න මේ ඔයා කොහෙන්ද පුරුදුනේ මේ ෆොටෝස් වලට පෝස්ට් කරන්න? පොඩි කඩේ යන ඉතින් පෝස්ට් කරනවා. ඒ වනම ෆොටෝ පෝස්ට් කරන්න රැඩිය ෆොටෝස් ගන්න තමයි ආස. ආ ඒ කියන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට වර්ක් කරනවද කොහෙද නැත්නම් ආසද ඉගෙන ගන්න ඉගෙනගෙන තියනද මොකදත් ඉගෙනගෙන නැහැ ඉගෙන ගන්න ආසයි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා මේ මෙයාට ෆොටෝග්‍රාෆි පුළුවන්ලු
හරිද මං කියන්න ඔය යන අවුරුදු උත්සවයකට මෙයාව එක්කයි යන්න. එතකොට ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. හා කිව්වනේ ඒ කියන්නේ ඔයා අවුරුදු උත්සවයට යනවා. හරි දැන් කියමු විස්තරේ කොහෙද යන්න ලෑස්තිලා. නෑ අතුරු කොහෙවත් යන්නේ නැහැ. ඔයවත් මේ යන්නේ නැහැලු. හරි මට කියන්න මේ කොහෙද ඉස්කෝලේ? Whole family convent දෙහිවල. හරි ස්කූල් කාලේ ඉඳලා netball play කරනවද? ඔව්. මුලින් නම් gymnastic play කරා. ඊපස්සේ running කරලා ඊටසේ netball වලට ආවේ. හරි මොකද හිතෙන්නේ මේ කම්පැනි එකට ආවට පස්සේ කම්පැනි ටීම් එක රිප්‍රසන්ට් කරලා ලබන ජයග්‍රහණ ගැන? ඇත්තටම සතුටුයි. ස්කෝලේ සාමාන්‍යයෙන් ඕලල් කාලේ ඉඳලා netball නැවතුණා. මම හිතනවා netball සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. ඩයලොග් එකට ඇවිල්ලා ආසාවෙන් සෙල්ලම් කරන්න ආයෙමත් හම්බුණා. හරි කවුරුත් කියලා නැද්ද මේ ඔයාට netball වලට වඩා ගැලපෙන්නේ රඟපාන එක කියලා වගේ? නෑ නෑ. හරි මට කියන්නවා ප්ලේ කරන්න පොෂන් එක මොකක්ද? මම GA ප්ලේ කරන්නේ. netball වලට අමතරව මොකද කැමතිම ස්පෝට් එක? මම චුටි කාලේ ඉඳන් netball ප්ලේ කරන්නේ. මම මේකට තමයි ආසම. හරි කොහරි තැනක ගිහිල්ලා නතර වෙන්න අවස්ථාවක් හම්බෙනව නම් නිවාඩුවක් ගත කරන්න ලංකාවේ කොහෙද තෝරගන්නේ? නෝරෙඩි. හරි මට කියන්න ජීවිතේ වැඩිපුරම ආසාවෙන් බලපු වැඩිපුරම දුක හිතුණු ෆිල්ම් එක මොකද්ද? නානේවරුවේ. හරි ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම කැමති කෙනා කවුද? ජීවිතේ වැඩිපුරම කැමති කෙනා? කැමතිම කෙනා මම තමයි. මම වෙනම ඕනම දෙයක් කරනවා. ෂා නයිස්. හරිද දැන් මෙහෙමයි අර කැමතිම කෙනා කියලා හිතලා කිව්වේ ඒ කෙනාව කියන බැරි නිසා වාගේ නමද කිව්වේ? හරි එහෙනම් කමන්නේ. හරි අපි ගොඩක් දේවල් කතා කරා. තව කතා කරන්න දේවල් තියෙනවා. අපි යනවා බ්‍රේක් එකට. හරි පොඩි වැඩක් කරන්න ඕනේ මෙහෙම. නේ නේ ඔයා විතරක් නෙමෙයි තුන්දෙනාම. හරිද? හරි තුන්දෙනාම කරන්න ඕනේ. දැන් මම කියනවා the property with කියලා කියනවා. youth plus කියලා අත දික් කරන්න පුළන්නේ කැමරාවට. දිගටම දික් කරගෙන ඉන්න ඕනේ හැබැයි ආ. නෑ නතර කරනවා. එකක් කියලා ඉන්න ඕනේ. හරි නේ? youth plus ආ තුන්දෙනාම. 1 2 3 the property with youth plus. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. Youth Jagar set in. All at Kemati there. Youth Plus. The Papare TV, The Papare TV HD, Dialogue Television Nalika Anka 63 saha 126 osse Sri Lankave Anka 1 Krida Nalikawa. Sri Lankiya Krida Vikashane Mitik At Novindi Navyatama Addekim Samagen Sri Lankave Anka 1 Krida Nalikawa. The Papare TV, The Papare TV HD. Dialogue Television Nalika Anka 63 saha 126 osse Vindinna Narabanna Sri Lankave Anka 1 Krida Nalikawa. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. මාතක ඉන්නවා ටීම් එකේ ප්ලේයර්ස් එන්නේ. ඇත්තටම දැන් මෙතන ගොඩාක් අය එක කතා කරානේ. දැන් මේ පැත්තේ මට ඇහෙනවා සද්දයක් ඩබ් දරබඩස් දරබඩස් දරවස් ගල සද්දයක් කියන. ඒ තරම් බය වෙලා ඉන්නේ නෑ. වාගෙන මොකුත්ම කිව්වේ නෑ. නම කියන්නේ අනුමි. අනුමි අනුමි කියන නමට අමතරවද මිස් බ්‍රේක් ඩාන්ස් කියලා කියන්නේ? ඔව්. ඔව්ලු. හරි. අපිට කියමු වාගේ නම මොකද්ද? කිත්මා. හරි. අනුමි ඇයි මේ සාමාන්‍යයෙන් මේ වගේ කම්පැනි එකකට ජොයින් වෙලා මේ ටීම් එකට සෙල්ලම් කරන්න හිතුවේ? ඒක හිතලා නෙමෙයි අතර මේකට ආවේ. It's very it's a coincidence that I came here serious. Okay. මට කියන්නකො දැන් ඔයා සාමාන්‍යයෙන් කට්ටියම මූඩ් එකක් අරගෙන ප්ලේ කරනකොට කට්ටියගේ මූඩ් එක නැති කරලා මැච් එක වැනිෂ් කරලා දාන්නේ කොහොමද ඒ දක්ෂතාවය හදාගත්තේ? ඒක ඉතින් ස්කෝලේ කාලේ ඉඳලා තිබිච්ච දෙයක්.
ඇගේ ස්කෝලි කාලදල තිවිශි දෙකොයි දිස්කොල ලයිසම් වත්තන හරි මට කියනක දැන් කොහොම දරනිකන් හෙම හැවි ප්‍රක්ටිස් එක ඉන්නකොට සිින්දු කීගේ ග්‍රවන්් එක දුව ටැලන්ට එක තම ඒක වෙන කාට තම්වෙල්ල මට විතරය හරි මට කියන්න මේ සාමානෙන් ඔය අපලේ කරන පශනමකක්ද ඩේ සමාර් විට සැන්ට සරනන් කටන ්‍රස් පී කරගන්න ඇත්තර මෙහම කටියව හිනස්සල දඟල්ලඉන්න at a point yes but mostly megalonge munwal dakka mata moosala gatiyak ena hari team ekek kattiyawa motivate karannalu ehema karanne egolange munu dakka meyata sellan karanna hitenna elu hari den ada meke yanawa group den meka telecast enawane telecast wala passe me samahara kita team ekek kattiya oyawa motivate karanna puluwan digatama hari mata kiyanne wage question ema ad player gd hari ai kattiya unanduwa kiyala kiyanne දන්න සමන ඔය ගොඩක් උනන් දුලු පලේ කරන්න ප්‍රක්ටිස්සට එන්න කටියට අයිස් පොක්ස කරන්න නොලු බී ඕටිකක් මේ කටිය වැදගෙන යන්නේ වා කියලකවා ඇතද එහෙමම කියන්න බෑබට සපෝට් කරනව පුළුවන් විදිහට හරි සමනින් ස්පෝට් එකක් විදිහට නෙට්බෝල්වලට අමතර මොනවද වැඩිපුරම කැමති බාස්කට්බෝල් ඇත්ලටික්ස් වේ මං ඇත්තටම ඩයලොග් ජොයින් ඉස්සල්ල නෙට්බෝල් ප්ලේ කරලා තිබුණා මෙහාවට පස්ස තමයි නෙට්බෝල් ප්ලේ කරන් පටන් ගත්තේ ආ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එතකොට ඔව් මොකද හිතන්නේ ප්ලේ කරනකොට මොනවා වගේ දේවල් දැනෙන්නේ හොඳයි මං හිතුවේ නෑ මං නෙට්බෝල් වලට කැමති වෙයි කියලා ඒත් ටීම් එකත් එක්ක ගොඩක් කැමති වෙනවා ප්ලේ කරාට පස්සේ හරි මට කියන්නකෝ දැන් ස්පෝර්ට්ස් වලට අමතරව ලයිෆ් එකේ වා කරන්න කැමති මොනවාද සාමාන්‍යයෙන් ගේම්ස් එල්ලම් කරන්න ආසයි මූවිස් බලන්න ආසයි සින්දු අහන්න ආසයි හරි ගෙවල් කොහෙද මහභාගේ හා ඔයගලන්ට කවද හරි දවසක මෙහි තව ස්පෝට් එකක් බිල්ඩ් අප් කරලා ටීම් එකක් හදනවා නම් ඔයා යන්න කැමතිම ස්පෝට් එක මොකද්ද බාස්කට්බෝල් බාස්කට්බෝල් ඔයා බාස්කට්බෝල් මාතක ඉන්නවා ඩයලොග් ආසියාට ගෲප් නෙට්බෝල් ටීම් එකේ කැප්ටන් මේක තමයි හොඳම වෙලාව ටීම් එක ගැන විස්තරයක් අහන්න අපිට කලින් අහපුවා නම් මොකද්ද සසිනි හේරත් සසිනි මට කියන්නකෝ ටීම් එක ගැන මොකද හිතන්නේ මම දන්නවා ගොඩක් දේවල් හිතෙනවා කියලා ටීම් එක ගැන ඒක අපි කියමු කෙලිම වචනෙට දාමු මොකද්ද වෙන්නේ කියලා මොකද්ද ඔයා ටීම් එක ගැන හිතන්නේ ටීම් එක ඇත්තටම මේ මම කැප්ටන් ඉදිරියේ ඇත්තටම මම හැම වෙලේම ටීම් එකට කියන එකක් මේ වගේ ටීම් එකක් හම්බෙච්ච එක මගේ මාර ලක්කයක් මොකද සමහර වෙලාවට මම ටීම්ස් කැප්ටන් කරලා තියෙනවා ගොඩක් ඉස්කෝලේ යන කාලේ හැම එතකොට අර සමහර ටීම්ස් තිබ්බා මේ සමහර අයගේ අර පර්සනල් ඇජෙන්ඩාස් වලට අනේවා තිබ්බා. හැබැයි මේ ටීම් එක ගැන ඇත්තටම කියවහම මේ ටීම් එක අර 12 දෙනාම එක වගේ. ඒගොල්ලෝ හිතන විදිහ එකයි එකම මොටිවේෂන් එකක් තියෙනවා එකම අරමුණක් තියෙනවා. එකම විදිහට හිතලා අර දිනන්න ඕනේ කියන ස්පිරිට් එක හැමෝගාම තියෙනවා. ඉතින් මං හිතන්නේ ටීම් එක ඇත්තටම මේ ස්ට්‍රොං ටීම් එකක්. තව ඒගොල්ලන්ට පුළුවන් මං හිතන්නේ තව ඕන ඔපෝනන් කෙනෙක් එක්ක ෆයිට් කරලා දිනන්න පුළුවන් ටීම් එකක් ඉන්න කෙනාට කියන්න පුළුවන්. හරි මට කියමුකෝ දැන් ඉස්කෝලේ යන කාලේ ගොඩක් ටීම්ස් වලට කැප්ටන්සි එක කරා කියලා කෝ. මට කියමුකෝ ඉස්කෝලේ මොකද්ද කියලා? මම යුඑස්එස් විද්‍යාලයෙන්. හරි. මට කියන්න දැන් ස්කෝලේ ස්පෝර්ට්ස් කරන එකයි කම්පැනි එකක් ඇතුළේ ස්පෝර්ට්ස් කරන එකයි දෙකක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඉස්කෝලේ යනකොට අපි ස්ටඩීස් වලට move වෙන්නත් ඕන sports වලට යන්නත් ඕන. දැන් මෙතන ඊට වඩා පොඩි responsibility එක වැඩි. අර කික් ගන්න ඕනත් ඉගෙන ගන්නවානේ. මේක අපි වැඩ කරන්න ඕන, play කරන්නත් ඕන. කොහොමද මේක balance කරගෙන යන්නේ? Balance කරන එක ඇත්තටම මේ ඒක ඇත්තටම naturally එන්නේ. මොකද මේ අපි ගොඩක් game එකට කැමති. අපි ගොඩක් game එකට මේ පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරලා තියෙන නිසා game එකට සෑහෙන ආදරෙයි. එතකොට අර මොන වැඩේ තිබ්බත් ඒ වැඩෙත් බැලන්ස් කරගෙන මේකට ප්‍රයෝරිටි එකක් දීලා දැන් අපි ටෝර්නමන්ට් එකක් වුණාම එක ටයිම් පීරියඩ් එකක් තියෙනවා අපිට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඒ ටයිම් පීරියඩ් එකේදී ගේම් එකට ප්‍රයෝරිටි එක දීලා එන එක ඇත්තටම නැචරලි එනවා. ගාද ප්‍රැක්ටිස් තියෙනවාද යන්න ඕනේ කියන එක කවුරුත් එහෙම පුෂ් කරන්න ඕනෙත් නැහැ. දැන් ඉස්කෝලේ යන කාලේ නම් කෝච්ලා සමහරවිට පුෂ් කරනවා, අම්මලා තාත්තලා ගෙදරින් පුෂ් කරන්න වෙනවා. හැබැයි දැන් ඇත්තටම අර ඒ ගේම් එකට තියෙන ඒ ඇටැච්මන්ට් එකත් එක්ක අපි නිකම්ම ලැස්සලා එනවා. ඉතින් ඒක බැලන්ස් කරන එක ඇත්තටම අමාරුන්නේ. මට කියතකෝ දැන් නෙට්බෝල් ටීම් එක මේ වගේ පොඩි කාලෙකින් 2022 පටන් ගන්නේ 2024 වෙනකොට ජයග්‍රහණ රැසක් ලබා ගන්නවා. කවුද කෝච්? කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? අපි පටන් ගත්තේ බුද්ධික සූර්ය බණ්ඩාර සර් එක්ක. සර් ඇත්තටම මේ ටීම් එක සෑහෙන තැනකට ගෙනාවා. මොකද ටීම් එක ඇත්තටම පටන් ගන්නකොට නෙට්බෝල් ප්ලේ කරපුවා හිටියේ 3 දෙනෙක් වගේ.
අනිත් අය සේරම ගොඩක් අය වෙන ස්පෝර්ට්ස් කරලා ආපු අය හිටියා, සමහර අය මුලින්ම පටන් ගන්න හිටියා. එතකොට සර් තමයි ඇත්තටම මේ සෑහෙන ෆවුන්ඩේෂන් එකක් හැදුවේ, ගේම් එක කියලා දීලා, රූල්ස් කියලා දීලා, ගේම් එක කොහොමද මේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා කියලා දීලා, ඒවා ඔක්කොම ටීම් එකට කියලා දුන්නේ සර්. එතකොට ඊට පස්සේ සර්ගෙන් පස්සේ දැන් අපේ කෝච් ඉන්නේ චම්පමිස්ත් ඒ වගේ මේ ලොකු කැපකිරීමක් එක්ක දැන් හැම ප්‍රැක්ටිස් සෙෂන් එකේම අපිත් එක්ක ඇවිල්ලා ටීම් එක ඔබ්සර්ව් කරලා ඒගොල්ලන්ගේ ස්ට්‍රෝං පොයින්ට්ස් මොනවාද, වීක් පොයින්ට්ස් මොනවාද කියලා දීලා, ඒවට අනුව ටීම් එක මෙන්න මෙහෙම සෙල්ලම් කරන්න කියලා දෙන්නේ ඇත්තටම කෝච්. ඉතින් කෝච්ලා දෙන්න ඇත්තටම අපිට මාර සපෝට් එකක් වුණා ටීම් එක ඇත්තටම මේ ලෙවල් එකේ අචීව්මන්ට්ස් වලට එන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඇත්තට මේ වෙලේ සෑහෙන අපි ග්‍රැටිටියුඩ් එකකින් මතක් කරන්න ඕනේ. මට කියනකෝ දැන් සාමාන්‍යයෙන් ගෙදර දේවල් බැලන්ස් කරන්න ඕන, ජොබ් එකේ දේවල් බැලන්ස් කරන්න ඕන, කොහොමද මේක දෙපැත්තෙන් බැලන්ස් කරන්නේ? يعني ගෙදරින් ලැබෙන සපෝට් එක කොහොමද, ගෙවල් කොහෙද, අපි කියමු ගෙදර විස්තර ගැන. ගෙදර මගේ ගෙවල් කිරිබත්ගොඩ. මට ඇත්තටම මම හස්බන්ඩ් එක කිරිබත්ගොඩ ගෙදර ඉන්නේ. එයාගෙන් ලොකු සපෝට් එකක් හම් වෙනවා. මොකද මේ ඇත්තටම ටීම් එකේ කැප්ටන් වුණාම ටීම් එකේ ගේම් එක විතරක් නෙවෙයි, මොකද මේ ඉන්ඩිවිජුවලි මේගොල්ලන්ගේ දේවල් වලටත් ඇටෙන්ඩ් වෙන්න ඕනේ. එතකොට සමහර වෙලාවට මෙයාලට මම සපෝට් එක දෙනවා සෑහෙන්න මේ ඒගොල්ලන්ගේ ගෙවල් වලින් ඒ දේවල් බැලන්ස් කරගෙන යන්න. ඊට අමතරව ගොඩක් වෙලාවට දැන් ගෙදර වැඩ බැලන්ස් කරනකොට සාමාන්‍ය දවසක ප්‍රැක්ටිස් නැති දවසක ඔෆිස් එකේ ඉන්න වෙලාවට වඩා ප්‍රැක්ටිස් තියෙන දවසක ඔෆිස් එකේ ඉන්න වෙලාව වැඩි ඇත්තට. මොකද අර ගෙදර ඔෆිස් එකේ ඉස්සන වැඩ ටිකත් බැලන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රැක්ටිසුත් ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ටූමනා කරන දේවල් අරගෙන යන්න, ගෙදර දේවල් සෙටල් කරගන්න ඒවත් කරන්න ඕනේ. වැර මම ඉස්සලා කිව්වාගේ අර ගේම් එකට තියෙන ඇටෑච්මන්ට් එක නිසා ඒවා ලොකුවට කරදරයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි මේක දිනන්න ඕනේ කියන මානසිකත්වය හදාගෙන වැඩ ගන්න නිසා අර දේවලුත් අපි සාමාන්‍ය විදිහට ඇත්තටම බැලන්ස් කරනවා. තාම අහලා නැද්ද මේ නෙට්බෝල් ම ගගහා ඉන්න කියලා වගේ හස්බන්ඩ් කියලා නැද්ද? තාම නැහැ. හස්බන්ඩ් නම් කියලා නැහැ, අම්මා නම් ඒ කාලේ සෑහෙනවා තහ කිව්වා. ඒ කියන්නේ ඒ ලෙවල්ස් ඕ ලෙවල්ස් කරන කාලේ ඉඳන්ම කිව්වා ඕක නෙට්බෝල් ම ගහලා හරියන්නේ නැහැ කියන එක. හැබැයි ඉතින් මට ඉතින් වැරදුනේත් නැහැ කියලා. ඇහුවේ නැහැ, අපි සැලෙන්නේ නැහැ කම්පැනි කරත් නෙට්බෝල් සෙල්ලම් කරනවා. එහෙම නේද? ඔව් ඒ වගේ. නෙට්බෝල් අතර මොනවාද කැමතිම ස්පෝට් එක? මම බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. ඒකත් ඩයලොග් එකේ මර්කන්ටයිල් ටීම් එකට බැඩ්මින්ටන් ප්ලේ කරනවා. බැඩ්මින්ටන් වලට කැමති, මම ටෙනිස් වගේ එකකටත් කැමති. මේ එච්චර කරන්න වෙලාව නැති නිසා බැඩ්මින්ටන් සහ නෙට්බෝල් විතරයි දැන්ට. හරි, දැන් බැඩ්මින්ටන් වලට, ටෙනිස් වලට, නෙට්බෝල් වලට කැමති. ඇයි එතකොට සමහර කිරි පැකට් වලට කැමති නැත්තේ? ඒක ඇත්තටම සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ඒ ස්පෙසිෆික් බ්‍රෑන්ඩ් එක මට බොන්න බෑ. මම හිතන්නේ කෝෂලි කියන්නේ නැත්තේ මේ මං ඇත්ත කැමලින් ඔක පොඩ්ඩක් කතා කරගන්නවා. මට එක ගේන්න එපා කියලා මේ ඒක මට ඒක බිව්වම මට අපහසුතාවයක් දැනෙනවා. එකයි කිරි පැකට් එක තරහ නැහැ, ඒකට පොඩි අවුලක් තියෙනවා, ඒ හින්දා තමයි බොන්න ඇත්තේ. හරි, මට කියන්න මේ සාමාන්‍යයෙන් කේන්ති යනවද? ඔව් ඇත්තටම කේන්ති යනවා. එහෙනම් සමහර වෙලාවට කේන්ති ගියාම මේ නවත්තන්නේ නැහැ, දිගටම කන්ටිනියු කරනවා ඇත්තද කතාව? කතදින්නෙක් කන්ටිනියු කරනවා කියට කුසලි කියන්නේ නෑ. ඇත්තටම තරහා යනවා කියන්නේ අර මේ අර ඇත්තටම අර ගොඩක් වැඩ ගොඩකුත් තියාගෙන ආයෙවිල්ලා අර මේ තැනට ආවහම ඒ වැඩේ හරියට වුණ නැතුනම් මට පොඩ්ඩක් අර තරහා යනවා. හැබැයි ඒක මම කාටවත් එක්ස්ප්‍රෙස් කරන්නේ නෑ. ඒක ඒ වෙලාවල් මන් තියාගෙන පස්සේ වෙලාවක ඒගොල්ලන්ට ඇඩ්වයිස් එක දෙනවා මේ එක හරියට කරන්න ඕනි කියලා. නෑ, එහෙම කාටවත් එක්ස්ප්‍රෙස් කරනවා කියලා කිව්වේ නෑ. මම නිකන් අහුවාට කේන්ති යනවා. නෑ, මොනවද කෝෂේ ඒගොල්ලන්ට කිව්වේ කියලා. මාතක ඉන්නවා සජිනි. සජිනි, මට කියන්න ටීම් එකේ ඉන්න නට්ම කේස් එක කවුද? ඔක්කොම නට් කේස් තමයි ටීම් එකේ ඉන්නේ. එක්කෙනෙක් කියන්නේ හැමෝම නට්. ඒතර හොඳටම නට් තියෙන කාටද? හොඳටම නට් තියන්නේ කුසලීට. මං අහන්නේ වයිස් කැප්ටන් කෙනෙක්ට මෙහෙම කියනවද කට්ටිය? මොකද හිතෙන්නේ මේ ටීම් එක ගැන? අපි කියමු ඔක්කොම ෆන් එකේ ඉන්නවා, ප්‍රැක්ටිස් කරනවා, ගේම්ස් වින් කරනවා, ඔගොල්ලෝ පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නවා. මොකද හිතෙන්නේ? අපි ඔක්කොම ඩයලොග් එක ඇතුළේ වුණාට එක එක ඩිවිෂන්ස් වල අපි කවුරුත් එක එක නව දැනන් හිටියේ නැහැ. ප්‍රැක්ටිස් කරන්න ගොඩක් කාලයක් සෙට් වෙන්නේ නැහැ. ඒත් ඒ පොඩි කාලේ ඇතුළත අපි ඔක්කොම ලයික් එක එකනාව අඳුරගෙන එක එකනාගේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් දැනගෙන ප්ලේ කරන විදිය විතරක් නෙමෙයි, පර්සනලිත් අඳුරගෙන එක ෆැමිලි එකක් වගේ ඉන්නවා අපි.
දැන් ස්කෝලෙන් අරගෙන දේවල්නේ ගොඩක් වෙලාට ස්කෝලි කාලේ ඉඳලම ස්පෝර්ට්ස් වලට දක්ෂ සහ ආසාවල් තියෙන නිසා තමයි මෙහෙම කට්ටිය එකතු වෙන්නේ. මට කියමුකෝ ස්කෝලි විස්තර කොහෙද ස්කෝලේ? මගේ ස්කෝලේ ගොඩ්ෂපෙට් කොන්වෙන්ට් කොට හේන. ඉස්කෝලේ කාලේ නම් ඇත්තටම netball සෙල්ලම් කරේ නැහැ මම. ඇත්ලටික්ස් තමයි කරේ. හැබැයි අර housemates වලට ඒවට ප්ලේ කරලා තියෙනවා. ඒකත් එක්කම ඇවිල්ලා ඩයලොග් එකේ උස දැකලා ඉන්න කියලා කිව්වම ඉතින් ගියා. අන්නේ කැ හයිට් එකේ තියෙන වාසිය නැතුනේ netball ගහප කියලා නෙමෙයි හයිට් එක නිසා netball team එකට select වෙලා තියෙන්නේ. මොකද හිතන්නේ දැන් එහෙම ප්ලේ කරලා නැහැ. team එකකට ප්ලේ කරලා නැහැ. matches වලට ප්ලේ කරලා නැහැ. මෙහෙම company එක represent කරන්න දුන්නම එකපාරට මොකද හිතන්නේ ගැන්? බේසික්ස් ස්කෝලෙන් ඇවිල්ලා තිබ්බා. අපේ මිස් කෙනෙක් හිටියා. ඒ මිස් දර්ශනී කියලා ඒ මිස්ගෙන් ඔක්කොම බේසික් ඇවිල්ලා තිබ්බා. හැබැයි දැන් ඩයලොග් ටීම් එකට ආවම හොඳ කෝච් කෙනෙක් හම්බුණා. එතකොට අපිට බුද්ධිගස කියලා දුන්න දේවලින් අර පොඩි පොඩි මූවමන්ට්ස් ඉඳලා කියලා දුන්නම ඊට පස්සේ අල්ලගන්න ලේසි වුණා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිසර්ස් වලදී මැචස් වලදී ඉන්ජරිස් එලා තියෙනවද? හැම එකෙම වෙනවා. දැන් ඇයි එතකොට ඒ ඉන්ජරිස් සාමාන්‍යයෙන් බෙහෙත් කරලා හොඳ කරගන්නේ නැත්තේ මොකද? ඔකට වෙලා යනවනේ. ඊට වඩා ටූර්නමන්ට් එක සෙල්ලම් කරන්න ඕනේනේ. එතකොට ඉතින් පුළුවන් විදියට උතාගෙන කරගෙන එනවා ග්‍රවුන්ඩ් එකට. හැබැයි මෙහෙමයි අපිට ආරංචි වෙන්නේ මේ ඉන්ජරි එකක් වුණාම විහෙත් ගන්නෙ නෑ. මැච් එකක් ලං වුණාම ඉන්ජරි එක පෙන්නලා බෙන්ච් එකේ ඉන්නවා කියලා. බොරු. එහෙම ඉඳලා ඊට පස්සේ ඒක තුවාලේ හොඳ වෙනවා. ඊට පස්සේ normal විදියට වැඩ කරනවා. ආයි ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් වලදී වැටෙනවා. ඉන්ජරි එකක් වෙනවා. ආයි තුවාලේ පෙන්නලා ටූර්නමන්ට් එකේ පැත්තකටලා ඉන්නවා. ටෝර්නමන්ට් එකේ පැත්තටලා ඉන්න දෙනව නම් ලොකු දෙයක් දෙන්නේ නැහැ. ට්‍රයි කරලා තියෙනවා එහෙම ඉන්න දීලා නැහැ. ඒත් ප්ලේ කරන්න අරගෙන තියෙනවා. එහෙමද? එහෙම තමයි වෙන්නේ. හරි මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් කම්පැනි එක ගැන මොකද හිතෙන්නේ? දැන් අපි ස්පෝර්ට්ස් ගැන කතා කරනවා වගේම කම්පැනි එකෙන් කොහොමද ලැබෙන සපෝට් එක ස්පෝර්ට්ස් වලට මොකද හිතෙන්නේ? ලොකු දෙයක් කම්පැනි එකෙන් අපිට මේ වගේ චාන්ස් එකක් දෙන එක. ස්පෙෂලි අපේ මැනේජර්ස්ලා හිටපු එකනා ජොෂ් ඇන් දෙන අශානි අපිව ඒ කියන්නේ කම්පැනි එකෙන් දෙන දේවල් වලින් ඒගොල්ලන් අපිව බලාගෙන අපිව යන්න ඕන තැන් වලට එක්කන් ගිහිල්ලා කන්න බොන්න දීලා බලා ගන්නවා. ඒ වගේ සපෝට් එකක් කම්පැනි එකෙන් ඇත්තටම සතුටයි. ඒ සපෝට් එක ඇතුලේ සතුටින්ම කිව්වේ කන්න බොන්න දීලා බලා ගන්නවා කියන එක. ඒ කියන්නේ මම ටීම් එක ගැනම දැනගත්තා. ඒක තමයි ස්පෙෂලි එකක් ඉවරලම කන්න බොන්න හම් වෙනවා. සෝ ඒ කියන්නේ මෙහෙමයි කන්න බොන්න හම් වෙනවා නෙමෙයි නොදුන්නොත් ඊළඟ ප්‍රැක්ටිස් එක සමහරකට නැති වෙන්න පුළුවන් ඔයගලගේ. ප්‍රැක්ටිස් එක නැති වෙන්නේ නැහැ මොකද අනිවාර්යයෙන්ම හම් වෙනවනේ කන්න. ඒ කියන්නේ එන්නේ අපේ කට්ටිය ඔක්කොම. හරි ඒ කියන්නේ මෙහෙමයි දැන් කන්න බොන්න බලාගෙන නිසා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් යනවා. මොකද ප්‍රැක්ටිස් කරනවම හවස කන්න දෙනවන්නේ. ප්‍රැක්ටිස් හිටියොත් විතරනේ දෙන්නේ ඒක නිසා යනවා. හරි මට කියන්නක කොහොමද ගෙදරින් ලැබෙන සපෝට් එක ගෙදර විස්තර කොහෙද ගෙවල්? ගෙවල් කොට හේනේ. අම්මයි තාත්තයි ස්පෝර්ට්ස් කරනවට කැමති. හැබැයි netball ගානකොට කියවන මොකක් හරි අඬක් අඩාගෙන ගෙදරින් ඉන්නේ. ඒතකොට හැම වෙලෙම වතුර එකේ ඉඳලා ළඟට ගෙනත් දෙනකොට පුඩක් කියවනවා. හැබැයි තාත්ති හැම පොඩි කාලේ ඉඳලම ස්පෝර්ට්ස් වලට පුෂ් කරලා එයා කැමති ස්පෝර්ට්ස් වලින් ඉස්සරහට යනකොට ඔක්කොම බැලන්ස් කරන් යනවට තමයි කැමති. සමහරවිට මේ මැචස් වලදී වැඩිපුරම චියර් කරන්න කවුද ඉන්නේ මැචස් බලන්න? මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මැචස් මිස් කරන්නේ අනිවාර්යෙන්ම වෙනවා. හෂාන් ඇන් රමිස් කියලා අනිවාර්යෙන් මැචස් බලන්න එනවා. අනිවාර්යෙන් එනවා කියන්නේ සමහරවිට මේ ස්පෙෂල් ඔඩියන්ස් එකක්ද එහෙම නැත්නම් යූෂුවල් ඔඩියන්ස් එකක්ද? යූෂුවල් ඔඩියන්ස් එක. හරි මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් ලෙෂලි කරන්න කැමති මොනවද? සාමාන්‍යයෙන් සමහර අය සින්දු අහනවා, පොත් කියවනවා, හයිකින් මේ වගේ දේවල් තියෙනවනේ. මොනවද කරන්න කැමති වැඩිපුර? ගොඩක්ම එක්ක කැෆේ එකට ගිහලා පොතක් කියවනවා, නැත්නම් හොඳ මූවි එකක් බලන්න යනවා ලොකු පොප්කෝන් එකක් අරගෙන. ලයිබ්‍රරි වල පොත් කියවන කැමති නැද්ද? යා. කැෆේ වල කියවන ඉඳ මං ඇහුවේ. ලයිබ්‍රරි එකෙන් පොත අරගෙන එතන පොඩ්ඩක් කියවලා ඊට පස්සේ කියවන කැෆේ එකට යනවා කන්නත් ඕනේ. අන්නේ අර කවුද කියන්නේ වගේ ඇයි අපි හම්බ කරන්නේ කන්න? පොතක් ගත්තත් අපි අනිවාර්යෙන් ඒක කියවන ගම කනවා. හරි මට කියන්න මේ සාමාන්‍යයෙන් ඔයාට හම්බ වෙනවා චාන්ස් එකක් කොහේ රටකට යන්න. යන්න කැමති කොහෙද? එහෙම ඒ රටට යන්න හේතුව මොකද්ද? ස්විට්සර්ලන්ඩ්. හේතුව? සරවුන්ඩින් එක ඒ එම් එක වෙනම එක නැචරලි එක කියන්න මට වචන නැහැ. මම වීඩියෝස් වලින් විතරයි දැකලා තියෙන්නේ. ඒ වගේ තැනකට ගිහිල්ලා නිදහසේ ඉන්න තියෙනවා නම් ඒ තරම් දෙයක් නැහැ මට. ඔයාට හම්බ වෙනවා ෆිල්ම් එක චාන්ස් එකක්. එපා. නේ මන් දෙනවා. එපා එපා. නේ මන් දෙනවා බාර ගන්න. ඕකේ. හරිද? හරි. එහෙම හම්බ වෙනවා. හරි දැන් ගත්තා. එහෙම තමයි බලෙන් ෆිල්ම් වලට නිලිය බඳව ගන්න එහෙම. හරිද? හම්බුනාම ඔයාට දුෂ්ටයාගේ චරිතවල ටීම් එකෙන් කවුරැයි ගන්න ඕන? කාවද ගන්න?
පියමි එයාන මේ ඔක්කොම කියලා තිබ්බවාට අහිංසක පියම වුණා දෘෂ්ටියට කමන්න මට කියන්න මේ ඇත්තටම ජීවිතයේ ආච් පැත්තට හැම ආසාවක් එහෙම මියසික් හරි මොනහරි කරලා තියෙනවද? ඔව් මම කරලා තියෙන පොඩි කාලේ මියසික් ලොකුවට කරේ නෑ පොඩ්ඩක් කරලා කියන්නේ සින්දු කියන්න පුළුවන් මේ වෙලාව කියන්න බෑ සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කපටි net ball ගහනවා වගේම කපටි මොකද මං සින්දුවක් කියයි කියන එක දෙන්න කලින් මේ වෙලාව කියන්න බෑ සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කියන වෙලාවක අපි අනිවාර්යෙන් අහමු ඉතින් මට කියන්න මොකද්ද තියෙන wish එක life goal එක future ambition එක මොකද්ද සතුටින් ඉන්න තමයි කරන ඕනම දෙයක සාර්ථකත්වයට ළඟා වෙලා කාටවත් වැරද්දක් කරන්න නැතුව සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ life එකේ Youth Plus program එකෙන් අපි ලෑස්ති break එකකට යන break එකෙන් පස්සේ අපි කතා කරනවා තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා netball team එකත් එක්ක හරිම සතුටින් ගත කරන කාලයක් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒ නිසා break එකකට යන දිගටම ඉන්න අපිත් එක්ක The history maker of sport innovative incomparable unleashing an experience The Papere TV On the Papere TV and the Papere TV HD on channel number 63 and 126, Sri Lanka's number one sports channel. Youth එකට set වෙන්න ඔයාලත් කැමතිද? Youth Plus. The Papere TV, the Papere TV HD, dialogue television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ Sri Lankawe අංක 1 ක්‍රීඩා නාලිකාව. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papere TV The Papere TV HD Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papere TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papere TV, The Papere TV HD, Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. යුතකර සෙට් වෙන යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන අපි අද ඇවිල්ලා ඉන්නේ මම ඔයගලන්ට කිව්වා වගේම ඩයලොග් ආසියාට ගෲප් එකේ netball team එකත් එක්ක කතා කරන්න. ඉතින් අපිට ඉන්නේ අද champions ලා සෙට් එකක්. B division mercantile B division champion වෙච්ච team එක තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපි කතා කරන්න ලෑස්ති. මාත් එක්ක ඉන්නවා netball team එකේ vice captain. අපි කතා කරලා බලමු. අපිට කියමුක නම. මම කෝෂලි මානවඩු. හරි. කෝෂලි දැන් සාමාන්‍යයෙන් ඩයලොග් කියන ආයතනේ ගත්තම ගෲප් එක ගත්තම ලංකාවේ ඇතුලේ සහ ලෝකෙම ප්‍රසිද්ධ වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ස්පෝර්ට්ස් වලට ගොඩක් හෙල්ප් කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට. ඉතින් එහෙම කම්පැනි එකක් ඇතුලේ කොහොමද මේ වගේ කන්සෙප්ට් එකක් netball team එකක් පටන් ගන්නෙ සහ මේක ස්ටාර්ට් කරන්නේ කොහොමද අපිට කියමු විස්තර. ගොඩක්ම ඇතරම් බැලුවොතින් ඩයලොග් සහ වෙනත් කම්පැනිස් ඔක්කොම වගේ mercantile teams play කරනවා. ඉතින් ඩයලොග් එකෙත් netball team එකක් තිබිලා තියෙනවා අවුරුදු 6කට විතර කලින්. ඉතින් එතකොට 2022 වලදී 2022 අපිට හිතුණා netball ක්‍රීඩාව කරපු ළමයි කීප දෙනෙක්ම employees විදිහට වැඩ කරන නිසා ආපහු netballs restart කරන්න ඕන කියලා dialog එකේ. ඉතින් 2022 දී අපි කොහොමත් sports එක යන brand එකක් නිසා අපිට වෙනම sports වල brand manager කෙනෙක් හිටියා. Joshua කියලා. Joshuaත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. Joshuaයි මමයි අපි කතා කරලා internally කතා කරලා සහ netball federation එක කතා කරලා dialog එකේ ඉන්න netball ගහපු ළමයි ටික එකතු කරගෙන අපි පටන් ගන්නවා 2022 අන්තිමට. ඉතින් entry team එකක් විදිහට අපිට මුලින්ම play කරන්න හම්බෙන්නේ mercantile netball tournament එකේ 2022 C division එක යටතේ. ඉතින් teams ගොඩාක් එක play කරලා අපි අන්තිමට කොහොම හරි C division league එක champion වෙනවා 2022 අන්තිම. 2023 මුලදී අපි C division එකේම knockouts tournament එකේ champions වෙනවා. ඊට පස්සේ 2023 අන්තිම ඒ කියන්නේ ගිය අවුරුද්දේ අවසාන භාගයේදී අපි B division එකේ ලීග් ටූර්නමන්ට් එකක් චැම්පියන්ස් වෙන්න හම්බෙනවා. ඊට පස්සේ හතරවෙනි වතාවට මේ අවුරුද්දේ පෙබරවාරි 2024 පෙබරවාරි වලදී අපිට හැකියාව ලැබෙනවා B division netball champions ලා වෙන්න knockouts tournament එකේ. ඉතින් මේ අපේ හතරවෙනි ජයග්‍රහණය ටීම් එක පිටිපස්සේ ගොඩක් අය හිටියා, ටීම් එකට උදව් කරපු අය හිටියා, කම්පැනි එක වගේම dialog company එක වගේම අපේ ටීම් එකේ players ලාගේ ගොඩක්ම
සහයෝගය ලැබුණ මේ වැඩේදී ඇතම මතක් කරන්න ඕන ඩයලොග් එකේ කොහෙවත් කන්ට්‍රැක්ටඩ් ප්ලේයර්ස් නැහැ. මේ ඔක්කොම ඩයලොග් එකේ සාමාන්‍ය විදියට ජොබ් එකක් කරගෙන හින්න පොඩි කාලේ නෙට්බෝල් සෙල්ලම් කරපු ඒ කියන්නේ ස්කෝලේ වේවා යුනිවර්සිටි ලෙවල් වේවා නෙට්බෝල් ප්ලේ කරලා තියෙන කට්ටිය තමයි මේ එකතු වෙලා ප්ලේ කරන්නේ. ට්‍රේනින් ටයිම් එක ගොඩාක් අඩුයි වැඩත් එක්ක. ඒ වුණාට කොහොම හරි එකතු වෙලා මාසයක් වගේ පොඩි ට්‍රේනින් කාලයක් එක්ක හැම ටූර්නමන්ට් එකකදීම හතරවෙනි පාරටත් මේ ළඟදී ජයග්‍රහණය ගත්තා. දැන් මට කියන්නකෝ, දැන් කම්පැනි එකෙන් ලැබෙන සපෝට් එක අනිවාර්යෙන් ඒක මතක් කරන්න ඕනේ. එකක් මතක් කරා. දැන් කියන්නකෝ, දැන් උදේට ඔෆිස් එනවා, ඊට පස්සේ ප්‍රැක්ටිස් ෂෙඩියුල් එක දැම්ම ප්‍රැක්ටිස් යන්න ඕන. දැන් පර්සනල් ලයිෆ් එක ඇතුලේ කොයි වගේ සපෝට් එකක්ද තියෙන්නේ මේකට? ගෙදරින් බැනුම් විතරමද තියෙන්නේ? ගෙදරින් ඇත්තටම හැම ටූර්නමන්ට් එකෙන් පස්සෙම මගේ බොස් උනත් කියන්නේ ටූර්නමන්ට් එකක් ගහනවා මාසයක් අන්ඩර් සොකට්. ඔක්කොම ඉන්ජරිස් මාසයක් විතර යනකම්. ඉතින් එතකොට ඉන්ජරිස් එනකොට නම් ගෙදරිනුත් අවුල්. ඒ බයිනෝ අම්මලා තාතලා අපි පත්තු දාගෙන, මොකද අපිට බජට් එකක් හම්බෙන්නේ ටීම් එකකට හම්බෙන්නේ ටීම් එකේ පොදු කටයුතු වලට පොඩි බජට් එකක්. ඉතින් එතකොට ටීම් එකේ ප්ලේයර්ස් කීප දෙනෙක්ම හිටියා. අතින් වියදම් කරගෙන පත්තු දාන්න, ඉන්ජරිස් වලට ෆිසියෝതെරපි, ඔය ඔක්කොම වියදම් කරගෙන ගියපු. හැබැයි අර පොඩි කාලේ ඉඳන් ක්‍රීඩාව ඇතුලේ හිටපු ළමයි විදිහට අපිට අර අපි ඒක ලොකු දෙයක් විදිහට දකින්නේ. අපිට ඒක අර ඇඟෙන් එන ඇතුලෙන් එන එකත් එක්ක අපි ඔක්කොම සෙල්ලම වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් ඒ දේවල් ඉතින් වියදම් කරගෙන හරි කරනවා. ඉතින් ඔය වගේව තමයි වෙන්නේ. හරි, ඒ කියන්නේ දැන් මට හම්බෙච්ච ආරංචිය හරි. මට කියන්නකෝ, මේ ඇයි සාමාන්‍යයෙන් ප්ලේ කරන්න ගියාම මේ ගොඩක් වෙලාවට කෝට් එකේ දන ගන්න බඩ ගන්න ලෑස්තිලා ඉන්නේ? මං අහන්නේ මේක ඇත්තටම දන ගන්න බඩ ගන්න නැත්නම් අර ගරු කිරීමක් ඉදිරි වඳිනවද කෝට් එකේ? මොකද වෙන්නේ? කෝට් එකට වැඳලා යන එක එකක්. ඒක වෙනම කතාවක්. දිගටම වඳිනවා කියන එක වෙනම කතාවක්. අන්න ඒක තමයි මං අහන්නේ. ඒක ඔය කියලා ඇත්තේ පොඩි ස්ට්‍රැටජියක් තියෙනවා. අපිට ගේම් එකේ එක එක රූල්ස් තියෙන ඒවාත් එක්ක පොඩි පොඩි ටැක්ටික්ස් තියෙනවා අපිට පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔය ටැක්ටික් එකක් යටතේ කෝච් මගෙන් හැමදෙස්සෙම බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. මට ඒක රහසක් නිසා මේ වෙලාවේ කියන්න බැහැ. ඉතින් ඒ ටැක්ටික් එක යූස් කරන හැම වෙලාවෙම මං අනිවාර්යෙන් බිවට වැටෙනවම තමයි. ඉතින් බිව වැටිලා දඟලලා ඔළුව වද්දගෙන බිව පෙරලිලා තමයි එතකොට ඒක ඒ ටැක්ටික් එක කම්ප්ලීට් කරාම තමයි අපිට ඒකේ ගන්න පුළුවන් වාසිය ගන්න හැම වෙලේ. ඕක එන තමයි ඔය කියන්නේ ඇත්තේ වාට. දැන් මෙහෙමයි, මම දැන් මේක මේ විදිහට යූත් ප්ලස් එකෙන් අහලා අනිත් ටීම් වලට ඔයගලන්ගේ ටැක්ටික් එක දුන්නාද මන්ද? නෑ, එහෙම දෙයක් වෙන්නේ නෑ. මෙයා ඇත්තටම වැටෙනවා. එයා කියන්නේ බොරුවට. මෙයා ඇත්තටම වැටෙනවා කෝට් එකේ. මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ටැක්ටික් එකක්මද මැච් ගහනවා ප්‍රැක්ටිස් කරනවා වැඩිපුර වෙලාවක් අයිස් බාත් එකේ ඉන්නවා කියන එකත් ඒකත් කෝච් කියන විදිහට කරන එකක්ද? ඒක ඉතින් වෙලා තියෙන්නේ ඇත්තටම අපි ගොඩාක් පොඩි කාලේ ඉඳන්ම ස්පෝර්ට් එකේ හිටියා. ඒ කාලේ ඉඳන්ම ඉන්ජරිස්ත් තියෙනවා. ඉතින් අර හරියට ට්‍රේනින් ෂෙඩියුල් එකක් කරන්නේ නැහනේ. ඒ කාලෙත් ස්කෝල් ඉගෙන ගන්නවා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒවත් එක්ක අපේ මසල්ස් යූස් වෙන ඒවත් එක්ක අර හරියට ට්‍රේනින් එකක් පටන් ගන්නවා නම් අපි ඉස්සෙල්ලාම හෙමින් ප්‍රැක්ටිස් එක පටන් අරගෙන කන්ටිනියුස්ලි කරන්න ඕනනේ. ඉතින් අර මසල්ස් වල තියෙන ප්‍රශ්නයි ඒ ඉන්ජරිස් එක්ක අයිස් බාත්, ෆිසියෝതെරපි, ප්‍රැක්ටිස් ඔය තුන තමයි රොටේෂන් එක ඇත්තටම මේ මර්කන්ටයිල් ගහද්දි. ඒ කියන්නේ ලයිෆ් ටයිම් ස්ටෝරි එකක් වෙලා තියෙන එක. හරි, මට කියන්න අවසාන වශයෙන් මොකද්ද ඔය ඇප්ලයි කරන පොෂන් එක මොකද්ද? මම WD තමයි ප්ලේ කරන්නේ මර්කන්ටයිල් ටීම් එකේ. යුත් එකට සෙට් වෙන යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන අපි අද එකතු වුණේ ඇවිල්ලා ඩයලොග් ආසියාටික් ගෲප් එකේ ඩෙඩ් බෝල් ටීම් එකත් එක්ක දක්ෂ ටීම් එකක්. ලස්සන කතා බහක් තිබුණා අපිත් එක්ක. සතුටින් හිටියා. ඉතින් යන්න කලින් ආයෙත් කතා කරගෙන යන්න හිතුණා. මේ මට කියන්න, මේ ඇයි ෆොටෝ ගන්නවට කැමති නැත්තේ? මාසනේ ෆොටෝස් වලට නාසනේ. හරි, ආයි මම එකම විශ් එකයි දෙන්නේ ෆොටෝස් වලට ආස හිතෙන කෙනෙක් වෙන්න, නැත් අපරාධිනේ. හරි, අන්තිම වතාවට ටීම් එක ගැන එක වචනයක් කිය. ටැලන්ටඩ්. හරි, ආයි දවසක කවදා හරි කොහේ හරි ගියොත් උඩින් ඉඳලා පණින්න එපා, කකුල දාලා බලන්න ගැඹුර කොහෙද කියලා. ෂුවර්නේ? ෂුවර්. අනිවාර්යෙන්. හරි, මොකද හිතන්නේ මේ කට්ටියත් එක්ක යන මේ ගමන ගැන? ඇත්තටම සතුටුයි, හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. හැමෝම ෆන්. ඉතින් ආසාවෙන් කරගෙන යනවා. හරි. අහන්නම එපා, කතා කරන්න එපා, මුකුත් කියන්නේ නැහැ කියලා කිව්වා. ඒ වුණාට මං ආසයි නම දැනගන්න. ශානි. හරි. මේ ඉන්නේ නෙට්බෝල් ටීම් එකේ මැනේජර්. මේක තමයි නොදකින යෝධ සෙවනැල්ල මේගොල්ලන්ගේ. මොකද හිතන්නේ ටීම් එක ගැන? හරිම යන් එනර්ජටික්. එක එක වෙලාවට එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් අර හෙරිදෙනවා, මෙහෙ හෙරිදෙනවා, අත පැනලා, කකුල පැනලා. එනවනේ මේගොල්ලෝ කෝට් එකට ගියාම ඒ ඔක්කොම අමතකයි. ඉතින් හරිම එනර්ජටික්. ඒක ඒක දකින්න ආසයි. හරි, අපි එකම එක විශ් එකයි තියෙන්නේ. එක මැච් එක තරහ ගන්න නැතුව ඉන්නවද? ඒක කරන්න බැරි වැඩක්.
හරි ඒක කරන්නම් බැරි වැඩලු. ඔයා අනිවාර්යෙන් දිගටම මේ කට්ටිය මොටිවේට් කරන්න ඕන. හරිනේ? ආ පුළුවන්. හරි. ඔයා අනිවාර්යෙන් මෙයාගේ ෆොටෝ එකක් ගන්නව නේද ලස්සන්ට? ඔව් අනිවාර්යෙන්. හරි. මේ අවුරුද්දේ අනිවාර්යෙන් අවුරුදු කුමාරි තරගයට යනවා අපි. අනිවාර්යෙන් යනවා. හරි. අපි ලෑස්ති අදට ඔයාලගෙන් සමගන්න youth එකට සෙට් වෙන youth plus program එකක් අරගෙන මං කෝ ඔයගලන්ට අපි අද එකතු වුණේ dialogue asiata group එකේ netball team එකත් එක්ක. ඉතින් ඔයාලට පුළුවන් ඕගලන් company එකේ sport team එකත් එක්ක මේ වගේ youth plus එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අනිවාර්යෙන් අපිට කතා කරන්න අපි එන ඔයගලොත් එක්ක කතා බහ කරන්න. අදට ඔයාලගෙන් සමගන්න මේ වගේම superb team එකක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන ආයෙත් දවසක හම්බ වෙනවා ඔයාලව. The Popper TV youth plus. ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යුත් එකට සෙට් වෙන්න ඔයාලත් කැමතිද? යුත් ප්ලස්. The Papare TV, The Papare TV HD Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritties. Be inspired by their greatness. Relive all the scintillating action. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritties. Be inspired by their greatness. Relive all the scintillating action.